සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනටම උතුම් දේශයක අභිමානීය රැගෙනින කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුලින් නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දෙන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උදාර වූ සද්ධර්ම පඬුරක් රැගෙනයි ඔබ හමුවට මෙලෙස අප සමීප වන්නේ සුපින්මත් ඔබ හැම දිනාටම මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට පින් සිතින් යුතුව ආරාධනා කරනවා POTV නාලිකාංක 111 ඔස්සේ මෙත් සදහම් විකාශය ඔස්සේ ඒ වගේම මෙත් සදහම් විකාශයේ YouTube නාලිකා වගේම Facebook පිටුව ඔස්සේත් මෙත් සදහම් දේශනා YouTube නාලිකාව ඔස්සේත් උතුම් සද්ධර්ම දේශනාවට එකහසු වන හැම දිනාටම උතුම් ජීවිත අවබෝධයේ පිණසම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරයක් වේවායි අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා සුපින්මුතුනි මෙත් සදහම් දේශනා මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාරහ අවසරයි සිහිපත් කරන්නට අප පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ ගලිගමුවේ ඥානදීපප නායක ස්වාමින් වහන්සේ විසිනුයි උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පාදහබී වන්දනේ නීතුව සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු සාදු 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 සදහැවතුනි මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා තිලිනි සුබෝදා දියණිය ඒ වගේම මෙවන් රංගන අමරසිංහ පුතුරුවන් සහ රයන් මුණුබුරා විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා ජූලි මාස 16 වන දින 56 වන ජන්මදිනය සමරනු ලබන ජමුනි එනස්ටන් ද සිල්වා ආදරණීය පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම මේ මාස 27 වන දින 55 වන ජන්මදිනය සමරූ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට තුඬුවනි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම උතුම් ධර්මාවබෝධයේ පිණිස උතුම් සද්ධර්ම දේශනාව හැම දිනටම උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා පරම පූජනීය අති ගෞරවණීය ගලිගමුගේ ඥානදීපප නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන්ටත් පවුලේ සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්ටත් සංසාරගතෝ පරලෝසපතෝ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්ලෝ වාසී සැමටික් මනසෝය ප්‍රාර්ථනා කරමින් සැමට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිස උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම උපකාරක වේවායි ප්‍රාර්ථනා කරබෙනුයි උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ සිහිපත් කරන්ට දුනා වූ ආදරණීය දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙත්සිතින් ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනේ සාදුහු සාදුහු සාදු අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කලම්බ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක ඔබ අද එකතු වෙලා ඉන්නේ පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නට ඉදෙන්නේ
තිලිනි සුබෝදා දියණිය මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. එයාගේ අරමුණ තමයි ජූලි මාසයේ 16 වෙනි දිනට 56 වෙනි ජන්මදිනයේ සමරන ජමුනි එනසන්ද සිල්වා ආදරණීය පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ඒ වගේ මැයි මාස 27 වෙනි දිනට 55 වෙනි ජන්මදිනයේ සැමරූ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදයත්, ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේ හැටියට අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, පෞලිස් ජීවත් වෙලා ඉන්න හැම දෙනාටමත්, ඒ අයගේ පරම්පරාගත මිය පරලෝකයේ සියලුම ඥාතීන් සිහි කළ පින් අනුමෝදන් කිරීමත්, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැමෝටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය, තිලිනි සුබෝදා දියණිය මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් ඒ අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටමත්, ඔබ හැම දිනාටමත්, මේ බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ එකම මඟ හැටියට නිවන් අවබෝධයට දියුණු කළ යුතු ඒකායන මාර්ගය හැටියට පෙන්නපු සතර සතිපට්ඨානය දියුණු කිරීම තුළ යම් මට්ටමකට හරි අපි මේ සතිපට්ඨාන භාවනා වැඩිම තුළ අපේ සිහිය දියුණු වෙන්නේ කොහොමද? මේ සිහිය දියුණු වෙනකොට අපේ මනස ආරක්ෂා වෙන්නේ කොයි විදිහටද? සිහිය දියුණු කිරීමේ වටිනාකම මොකක්ද? මරණාසන්න මොහොතක සිහි මුලා වෙලා මැරුණොත් අපි දකිනවා බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට වයසට යනකොට කල්පනා වඩුයි. ඇයි ඒ අයට එහෙම වෙන්නේ? අපි සිහිය දියුණු කරගන්න, සිහිය රැකගන්න මොන වගේ මන භාවනා තුළද, ධර්මානුකූල පිළිවෙත් තුළද සිහිය බලවත් කරගන්නට ඕනේ? මෙන්න මේ කාරණා ඇසුරින් තමයි අද දවසේ මේ ධර්මානුශාසනාව පවත්වන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම ඉතාම වැදගත් මාතෘකාවක්. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි, මේ ලෝකේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන අවිදහිත දේශනාවක් හැටියටයි සතර සතිපට්ඨාන දේශනාව ධර්මයේ හඳුන්වන්නේ. සතර සතිපට්ඨාන. සතර කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සති කියන්නේ සිහිය. පဋාණ කියන්නේ පිහිටවීම. එතකොට සතර ආකාරයකට සිහිය පිහිටවනවා. කායානුපස්සනාව තුළ සිහිය පිහිටවලා වඩන භාවනා ක්‍රම. වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවගෙන දියුණු කළ යුතු භාවනා ක්‍රම. චිත්තානුපස්සනාව මේ අපේ හිතේ ස්වභාවය ගැන, මේ හිත තුළ හොඳට සිහියේ පිහිටවලා හිතේ සිතුවිලි හට ගන්න ආකාරය, ඒ සිතුවිලි වෙනස් වෙන ආකාරය හොඳට සිහිනුවණින් දකිමින් චිත්තානුපස්සනාව තුළ සිහිය වඩන ආකාරය, ඊළඟට ධම්මානුපස්සනාව තුළ යෝනිසෝ මනසිකාරය තුළ හොඳට සිහිය පිහිටවාගෙන පංච ඉන්ද්‍රිය ධර්ම ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න හැටි, පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම, ආයතන හය, පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, සත්තබොජ්ජංග, මෙන්න මේ ධර්ම ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවන ක්‍රම ඇතුලේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙම ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා, සත්තානං විසුද්ධිය, මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සම්තික්කමයි, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි, කායික මානසික දුක් දොන්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චිකිරියයි, නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨාන.
එහෙමනම් පින්වතුනි සතර සතිපට්ඨානෙ වැඩීම බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් නිවනට තියෙන ඒකායන මාර්ගය එකම මඟ. මේ සත්‍යයන්ගේ හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න නිබ්බහනස්ස සත්‍ය ක්‍රියාවේ නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මඟ. අන්නේ නිසා අපි සතර සතිපට්ඨානේ බොහොම සද්ධාවෙන් මේ සතිපට්ඨානේ අපි ඉගෙනගෙන අපේ ජීවිතේට අපි දියුණු කරගන්න දක්ෂ වෙන්නට ඕන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සකුණග්ගී කියලා දේශනාවක සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. මේ සකුණග්ගී කියලා සූත්‍රයක් හරි ලස්සනයි. ගිජුලිහිණියෙක් පුංචි වටුකුරුල්ලෙක් මේ කුරුළු පැටියෙක්ව දැහැගත් ආකාරය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ වැදගත්කම අපිට පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවේ වදාලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට, ඒ කියන්නේ අපට බණ අහන ඔබ පැවිදි ශ්‍රාවකයෝ වගේම ගිහි ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනය තුල සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ අයට තථාගතයන් වහන්සේ නැමැති සම්බුදු පියාණන් වහන්සේගේ පියවරුමෙන් ලැබිච්ච දායාදය හැටියට සතර සතිපට්ඨානේ බුදුහාඳුරු මේ දේශනාවේදී අපිට පෙන්වුවා. එහෙනම් බුදුන් සරණ ගිය බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් වන අපට බුදුහාඳුරන්ගෙන් ලැබිච්ච දායාදයක් තියෙනවා. ඒ දායාදේ තමයි සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් පෙන්වුවා. මහණෙනි පුංචි කැට කිරිල්ලියක් කියන කැරකිරිලි කියන්නේ පුංචි කුරුල්ලු. ඒ කුරුල්ලෝ ගැන ඉස්සර තියෙනවා දේශනාවේ සඳහන් වෙන්නේ ඔබ දැකලා ඇති ඔය ගොයම් කපලා පොළොව පෙරලන සීසාන. ඒ පොළොව පෙරලුවට පස්සේ අර පොළොවේ තියෙන පස් කැට පෙරලෙනකොට මේව අස්සේ පුංචි පුංචි සිදුරු හදාගෙන පොඩි කුරුල්ලෝ මේ පස් කැට අස්සේ ඉන්නවා. සමහරලාට උන් ආරක්ෂාවට මේ කස්සේ සිදුරු හදාගෙන ඉන්නවා. ඉන්න පුංචි පණු වගේ පොඩි පොඩි සත්තු ආහාරයට ගන්නවා. එතකොට මෙන්න මේ කුරුල්ලෝ අර ගොයම් කපලා පොළවේ පස් පෙදලුවට පස්සේ පොඩි පොඩි කුරුල්ලෝ ඔබ ඕන තරම් සමහරලාවට දැකලා ඇති පොඩි කුරුල්ලු රංචු මේ විදිහට ඉන්නවා. මේ පුංචි කැට කිරිල්ලිය උපමා කරගෙන තමයි මේ කතාව බුදුහාඳුරු උපමාව දේශනා කරන්නේ. මහණෙනි ඔන්න පුංචි කැට කිරිල්ලියක් ඉන්නවා. අර කුඹුරක පස් පිඬලි අතර ඇඟිලා ඉන්න කුරුල්ලෝ අතර හිටපු පුංචි කැට කිරිල්ලිය. මේ පොඩි සතා මේ කැට කිරිල්ලි හරිම හිතුවක්කාරයි. ඒ තමයි තමන්ට ආරක්ෂිත තැනක් තියෙනවා. තමන්ගේ උරුමෙන් ලැබිච්ච තමන්ට අනතුරු වලින් රැකිලා ආරක්ෂා වෙලා ඉන්න තියෙන තැන තමයි අර පස් පිඬලු අතර තියෙන සිදුරු. හැබැයි මේ පුංචි කැට කිරිල්ලි ඔහේ අර වැඩිහිටි අය කියන එක අහන්නේ නැතුව ඒ කුරුල්ලන්ගේ උනත් වැඩිහිටි අය කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාර විදියට පියාඹගෙන ඔහේ යනවා. මේක උපමාවක්. හොඳේ මේ පුංචි කැට කිරිල්ලිය ඔහොම හිතුවක්කාර විදියට පියාඹගෙන යනකොට හදිස්සියෙම ගිජුලිහිණියක් ඇවිල්ලා සැනින් දැහැගත්තා. ගිජුලිහිණියා සැනින් මේ කැට කිරිල්ලිය දැහැගෙන වේගෙන් ඉහළට පියාඹගෙන ගියා. මෙහෙම ඉහළට පියාඹගෙන යනකොට පුංචි කැට කිරිල්ලි කෑ ගහලා අඬන්න ගත්තා. අහෝ මම නැසුණා. මං විනාශ වුණා නොවේද? මං අනතුරට වැටුණා නොවේද? මගේ පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන මං හිටියා නම් අද මට මේ අනතුර වෙන්නේ නැහැ. මගේ වැඩිහිටියෝ කියපු දේ මට මං ඇහුවා නම් මං මේ විපතටපත් වෙන්නේ නැහැ. අහෝ මට වෙච්ච දේ. මගේ පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන හිටියා නම් කාටවත් මාව අල්ලගන්න බෑ. නමුත් මං විසින්ම හිතුවක්කාර විදියට පියාඹගෙන ගිහිල්ලා අහෝ මං නැසුණා නොවේද කියලා අර පුංචි කැට කිරිලි අනන්න ගත්තා. ගිජුලිහිණිය බොහොම ආඩම්බර බොහොම විශාල කුරුල්ලේ මේ පුංචි කැට කිරිලි මෙහෙම කෑගග හඬනකොට මේ ගිජුලිහිණිය තමන්ගේ බලෙන් උද්දාමයට පත් වෙලා හිටපු ගිජුලිහිණිය කියනවා එම්බා කැට කිරිල්ල නුඹ වගේ ওই පුංචි කුරුල්ලෙක් මං වගේ මේ ගිජුලිහිණියෙකුට අල්ලගන්නේ කී හැටි දෙයක් නෙමෙයි නිකම් බොරුවට කියවන්න නැතුව ඉන්න කිව්වා. මොකද්ද නුඹේ ওই මහලුකු ආරක්ෂිත තැන කාටවත් අල්ලගන්න බැරි? එතකොට අර පුංචි කැටගිරිලි කියනවා මේ පොළොවේ පස් පිඬලි අතර අපිට ආරක්ෂිත තැන් තියෙනවා කුඹුරේ.
අපේ වැඩි හිටියෝ අපි රැකිලා ඉන්නේ එතන කාටවත් අපිව අල්ලගන්න බෑ. අර ගිජුලීනියට බොහොම උපහාසාත්මක හිනාවක් කිය. මේක උපමාවක්. එතකොට මේ උපමාවේ පැටලෙන්න යන්න එපා. මොකද ගොඩාක් දෙනෙකුට අපි උපමා කතාව කියපුවාම ගිජුලීනියගේ උපමාවයි ගිජුලීනිය කතා කරපු එකයි උපමාව අල්ලන්න. උපමාවක් දේශනා කරන්නේ කාරණයක් වටහලා දෙන්න. මේ උපමාව හොඳට තේරුම් ගත්තට පස්සේ සතර සතිපට්ඨානෙ අපිට කොච්චර වැදගත්ද? බුදුහාමුදුරු ඇයි මේ වගේ උපමාවලින් අපිට සතිපට්ඨාන ගැන වැදගත්කම පෙන්වුවේ කියලා අන්න බුද්ධිමත් කෙනා තේරුම් ගන්න. එතකොට අර ගිජුලිහිණියා මොකද කරේ? ගිජුලිහිණියා මේ පොංචි කැටකිරිල්ලව අතහැරියා. අතහැල්ලා කීවා පුළුවන් නම් දැන් ගිහිල්ලා බේරියා. ඔන්න මං ඔබව අතහැරියා. මට උඹව අල්ලගන්න එකේ හැටි ලොකු දෙයක් නෙවෙයි. පුළුවන් නම් බේරියන් කියලා අර පොංචි කැටකිරිල්ලව අතහැරියා. මේ කැටකිරිලි වේගෙන් පහළට ඇවිල්ලා පස්පිඩැල්ලක් උඩ හිටගත්තා. දැන් බොහොම උද්දාමෙන් හිටගෙන කෑ ගහලා කිව්වා හරි දැන් පුළුවන් නම් ඇවිල්ලා මාව අල්ලගන්න කියලා. ගිජුලිහිණියා වේගෙන් උඩට පියාඹල අත්තටු දෙක විහිදවාගෙන වේගෙන් පහළට ආව සැනින් අර පස්පිඩැල්ල උඩ ඉන්න මේ පුංචි කැටකිරිල්ලව දැහැගෙන ආයන්. හැබැයි කැටකිරිල්ලී ගිජුලිහිණියා ළඟට එනකන් ඉඳලා සැනින් පස්පිඩැල්ල අස්සට රිංගගත්තා. එහෙම රිංග ගන්නකොට වේගෙන් ආපු ගිජුලිහිණියට තමන් පාලනයක් නැති වුණා. අර පස්පිඩැල්ල වැදුනා. එහෙම පස්පිඩැල්ල වැදිලා මරණයට පත් වුණා. ඔන්න ඔය කතාව බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අර කැටකිරිල්ලී ගිජුලිහිණියට අහුණේයි හිතුවක්කාර විදිහට පියාඹගෙන තමන්ගේ ආරක්ෂිත තැන රැඳෙන්නේ නැතුව හිතුවක්කාර විදිහට පියාඹගෙන ගිය නිසා. හැබැයි පස්සේ හරි තමන් ආරක්ෂාවුනේ තමන්ගේ ආරක්ෂිත තැන හිටපු නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තියෙනවා අර පුංචි කැටකිරිල්ලට තිබ්බා වගේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ පියවරුමෙන් ශ්‍රාවක දරුවන්ට ලැබෙන ආරක්ෂිත තැන. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි තථාගතයන් වහන්සේ නැමැති සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමය තමයි සතර සතිපට්ඨාන. මහණෙනි නුඹලා සතර සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන ආරක්ෂා වෙනවා නම් මාරයාට නුඹලව ගොදුරක් කරගන්න බෑ කියව කිසිම වෙලාවක. අර ගිජුලිහිණියට තමන් ආරක්ෂිත තැන හිටිය වෙලාවේ කැටකිරිලි බේරුණා වගේ මාරයාට පාපී මාරයාටවත් මාර සේනාවටවත් නුඹලව කොයි වෙලාවකවත් අහු කරගන්න අල්ලගන්න ගොදුරු කරගන්න නොමග යවන්න පුළුවන්කමක් නෑ. නුඹලා ආරක්ෂිත තැන ඉන්නවනේ. ඒ ආරක්ෂිත තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන ආරක්ෂිත තැන සතර සතිපට්ඨානෙ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා වලින් යුක්ත සතර සතිපට්ඨානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ওই සතර සතිපට්ඨානෙ ගැන ඉස්සල්ලා අපි පොඩ්ඩක් විපසුබීම් කතාවක් චුට්ටක් තේරුම් කරගමු. ඒක සිහිය දියුණු කිරීමේ වටිනාකම අපි කතා කරන්න කලින්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ දා කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගම්. ඒ සතර සතිපට්ඨාන දේශනාවේ අටුවාවල අට කතාවල සඳහන් වෙනවා මේ දේශනාව කොච්චර මේ මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ වුණාද කියලා. ඒ අය නාන තොටේ, කුඹල් හලේ, මග තොටේ මුණ ගැහෙන හැම තැනම මේ ගමේ මිනිස්සු සතර සතිපට්ඨානිය ගැනමයි කියන කතා කරේ. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් හැම වෙලාවෙම සතිපට්ඨානිය තුළම ආරක්ෂා වුණා. බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. දැන් නාන්න ගියාම හම්බෙනවා. දැන් අපි හිතමු නාන පොදුවෙන් අහන ලිඳක් තියෙනවා ගම්වල. අද කොළඹ ප්‍රධාන නගරවල අද මේ තත්ත්ව නැති වුණාට සාමාන්‍ය ගම්වල බොහෝ දුරට පොදු ලිඳක් තියෙනවා. ගමේ ගොඩක් අය නාන්නේ නිතරට. එක් වැලක වෙන්න පුළුවන්, දොලක වෙන්න පුළුවන්, කොහේ හරි නාන තොටේ මිනිස්සු ආවහම හම්බෙනවා. ඉතින් අර නාන අතරවල කට්ටියක් රෙදි හොදනවා, කට්ටියක් නානවා. දැන් මෙතන තමයි කතාව වැටෙන්නේ. විස්තර ගමේ විස්තර හැලී. හැබැයි ඒ කාලේ
බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රදී මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා කරපු කුරු රට කම්මස්ස ගම්ම මේ නියන් ගමේ මිනිස්සු නානතොටේ හම්බුණා කතා කරන්නේ ආ කී අයියේ කියලා ඊළඟට අහන්නේ දැන් මොකද්ද කරන භාවනාව මේ දවස්වල ඉතින් යා කියනවා මම මේ දවස්වල ධාතු මනසිකාර භාවනාව වැඩිපුර වඩනවා ආනාපාන සතියත් වඩනවා අනේ හොඳයි කොච්චර දෙයක්ද මම නම් මේ දවස්වල වේදනානුපස්සනාවමයි වැඩිපුර වඩන්නේ මේ ආයතන හය ගැන ස්පර්ශයෙන් හටගන්න විඳීම ගැන වේදනානුපස්සනාවෙමයි නිතරම මෙනෙහි කරන්නේ අනේ කොච්චර දෙයක්ද කියලා දැන් සතිපට්ඨාන ගැන කතා තව කවුරු හරි ඉනවා නානතොට ඇවිල්ලා මොනවද මේ කතා කර කර ඉන්නේ අපි මේ සතිපට්ඨාන ගැන අනේ කොච්චර දෙයක්ද මම නිතරම මේ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වටපිට බැලුවා සම්පජන්ණයෙන්මයි මං වාසය කරන්නේ කොච්චර වටිනවද කියලා ඔන්න දැන් එයත් එකතු වෙනවා ඊළඟට කුඹල් හලිය කියන්නේ ඉස්සර මිනිස්සු එකතු වුණා වළම් හදන තැන සාමාන්‍ය පොදු එකතු වෙලා ඔය කඩපිල්ලල වගේ කතා බහ කරන්න කට්ටිය එකතු වෙලා තියෙනවා වළම් හදන තැන කුඹල් හල මෙතනට එකතු වෙනවා දැන් 7-8 දෙනෙක් 10 දෙනෙක් කියලා හිතමු හවස නිකන් එකතු වෙලා කතා කරනවා හැබැයි සාමාන්‍යයෙන් අද සමාජ මිනිස්සු එකතු වුණාම කතා කරන වල්පල් කුණු ගොඩවල් දේශපාලන දේවල් එක එක්කිනාගේ ඇදකුද ගම්වල මිනිස්සුන්ගේ කුණු ගොඩවල් නෙමෙයි සතර සතිපට්ඨානෙ භාවනාව ගැන සමත විදර්ශනා ගැන සිහිය දියුණු කරගන්න ආකාරය ගැන මේවා තමයි මිනිස්සු එකතු වෙලා කතා කරන්නේ නානතොටේ මහපාරේ හම්බෙනවා අයියේ කොහෙද ගියේ දැන් මොකද්ද ඔයා කරන මේ දවස්වල භාවනාව අන්න ඊළඟ මාතෘකාව එතනින් එහා වෙන කිසිම බාහිර කෙලෙස් ඇති වෙන දේවල් වලට මිනිස්සු යොමු වෙන්නේ නැහැ කිය. එතකොට ඔබම හිතන්න මේ විදිහට මුළු ගමේ හැම තැනම මිනිස්සුන්ගේ ජීවිතේට සතර සතිපට්ඨානෙ මේ තරම් බද්ධ වුණා නම් එදා මාර්ගඵල ලැබීම ගැන අහන්න දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාවේ පෙන්නනවා මහණෙනි මේ සතර සතිපට්ඨාන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා නම් ආථාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය සම්පජාන කියන්නේ හොඳ නුවණකින් සතිමා කියන්නේ හොඳ සිහිය එතකොට සතර සතිපට්ඨානේ පුරාම මේ සතිපට්ඨාන භාවනා වඩන කෙනෙකුට වැදගත්ම කරුණු ටික තමයි කායානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා මේ අනුපස්සනා භාවනා වඩන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ප්‍රධානම මේ භාවනා වඩන්න අවශ්‍ය ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕන ඒ නුවණින් තමයි විමසලා බලන්නේ මේක කුසල්ද අකුසල්ද පින්ද පව්ද හොඳද නරකද යහපත්ද අයහපත්ද යෝනිසෝ මනසිකාරය යෙදෙන දක්ෂතාවේ නුවණ සතිමා කියන්නේ ඒ ඒ අරමුණු තුලම හිත පිහිටවාගෙන හිත විසිරෙන්න ඉඩ නොදී සිහිය දියුණු කිරීමේ දක්ෂතාවය. එතකොට ඔන්න ඔය හැකියාව තුල ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ වීර්ය යොදවල බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් මේ සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම පුරුදු කරනවා නම් උපරිමගි අවුරුදු 7ක් ඇති කියව මාර්ගඵල ලබන. ඊළඟට බුදුහාඳුරු මේ කාලේ අඩු කරලා කියනවා මෙච්චර අවශ්‍යත් නැහැ කියනවා වීර්යවන්තයෙකුට. එහෙම කාලේ අඩු කරලා අන්තිමට දවස් 7කුත් ඇති කියව ප්‍රතිඵල ලබන. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීර්ය බලවත්. හොඳ නුවණක් තියෙන හොඳ සිහිය දියුණු කරගත් කෙනෙකුට දින 7කුත් ඇති කියව ප්‍රතිඵල ලබන. එහෙමනම් දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුල දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාවක් සතර සතිපට්ඨාන. අවිදහිත දේශනාවක් කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් හැටියටයි ධර්මයේ හඳුන්වන්නේ. පින්වතුනි අපි බලමු දැන් මේ සතර සතිපට්ඨාන අපේ ජීවිතේට කොහොමද වැදගත් වෙන්නේ. දැන් අපි සරලව ඔබට මේ විස්තර කරලා දෙන්න. දැන් අපි කවුරුත් දන්නවා අපිට ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට සිත, කය කියලා දෙකක් අපිට වෙන් කරගන්න පුළුවන්. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඕලාරික ශරීරය. අපි කියන දෙතිස් කුණප කොටස් වලින් සතර මහා ධාතුන්ගෙන් පඨවි ආපෝ විතරක් නෙවෙයි තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් 42ක් තියෙනවා.
පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි තේජෝ ධාතු කොටස් 4යි වායෝ ධාතු කොටස් 6යි මේ ඔක්කොම 42ක්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය තුල අපිට ඒකේ යථා ස්වභාවය අපිට දකින්න පුළුවන්. ඊළඟට අපේ හිත විඥානේ මේ හිතේ හටගන්න සිතුවිලි මේ සිත කය අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. දැන් කය ගැන අපි හිතමු. බොහෝ දෙනෙක් ජීවිත කාලේ මහන්සි වෙන්නේ කය රැක ගන්න. ලස්සන වෙන්න අනෝයි කාලේ පන ගන්න, ඇඟ හදා ගන්න, එක්සර්සයිස් කරනවා, නොයි බෙහෙත් ගන්නවා, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැන මේ කොහොමද වැඩි කාලයක් ජීව ලෝකේ පුරා මිනිස්සු පරිශන කරන්නේ, ගොඩක් උත්සාහ ගන්න, දීර්ඝායුෂක් විඳින්න, බෙහෙත් හේත් ඖෂධ මේ හැම දෙයකම උත්සාහය. වෛද්‍යවරු විද්‍යාඥයෝ මේ කරන පරිශන තාක්ෂණ හැම එකම උත්සාහය මේ කය බොහෝ කාලයක් පවත්ත ගන්න. හැබැයි පින්වතුනි අපි කොච්චර උත්සාහ කරත් කය වයසට යනවා. මේ කයට අත්වේ චීර නම තමයි දවසින් දවස දවසින් දවස කය වයසට යනවා. කය ලෙඩ වෙනවා. දවසින් දවස නොයේක් ලෙඩ රෝග වලට මේ ශරීරය ගොදුරු වෙනවා. කය වයසට යනවා, කය ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. මේ කය මැරිය යනවා. ඒක ඔබට මට කාටත් බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේත් වයසට ගියා. උන්වහන්සේට ලෙඩ වුණා. උන්වහන්සේත් පිරිනිවන් පෑවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාත් ලෙඩ වුණා. වයෝ වෘද්ධ වුණා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලාටත් ඒක අදාළයි. උන්වහන්සේලාත් මේ ජරා ව්‍යාධි මරණ මේවට මුහුණ දුන්නා. උන්වහන්සේලා පිරිනිවන් පෑවා. එහෙමනම් මේ ලෝකේ උපන්නා වූ සෑම සත්ත්වෙක්ම ඉපදුනානම් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ කාන්තෙන් වයසට යනවා, ඒ කාන්තෙන් ලෙඩ වෙනවා. ඒක තමයි කයේ ස්වභාවය. හැබැයි හිත දැන් මම ඒකයි මේ කයේ හිත කියලා දෙපැත්තකට පෙන්නේ ඔබට තේරුම් ගන්න පහසු නිසා. හිතත් ලෙඩ වෙනවා. ගොඩාක් ওই මානසික රෝග මිනිස්සුන්ට කොච්චර තියෙනවද? මානසික ප්‍රශ්න, මානසික ආබාධ, මානසික රෝග, මානසික වෛද්‍යවරු ඉන්නවා. එතකොට අපේ හිතත් ලෙඩ වෙනවා. මතක තියාගන්න කය වයසට යන එක නවත්ත ගන්න බැරි වුණාට හිත දියුණු කරගත්ත කෙනෙකුට, භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙකුට හිත රැක ගන්න පුළුවන්, මානසික රෝග ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්, සිහි කල්පනාව දුර්වල වෙන එක වළක්ව ගන්න පුළුවන්, මරණ මංචකේ දක්වාම හොඳ සිහියක් පවත්වාගෙන සිහිය රැක ගන්න පුළුවන්. බොහෝ දිනකට වෙන්නේ අර කය වයසට යනවා වගේ වයසට යන්න වයසට යන්න හිතේ සිහිය දුර්වල වෙලා යනවා. මේක තමයි බොහෝ දිනකට වයසට යනකොට මානසිකව ඇතිවන අසරණකම. දැන් ඔබ දැකලා ඇති, දැන් ඔබ සාමාන්‍ය මේ ලෝකෙ දිහා ඔබ නිකන් හිතන්න දන්න දැනුමේ. තරුණ කාලේ හොඳට ඉගෙන ගන්නවා. ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙනගෙන විභාග පාස් වෙලා සමාජයේ ඉහළටම ගියායි. ඊළඟට තවත් විදේශ රටවල් වල ගිහිල්ලා ඉගෙනගෙන ආචාර්ය මහාචාර්ය රටේ ඉහළම මහා උගත්තු විද්‍යාඥයෝ දාර්ශනිකයෝ කියලා හිතන්න. හැබැයි ඒ කාටත් පින්වතුනි වයසට අර සිහිය දියුණු කරලා නැත්නම් වයසට යනකොට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනකොට මොකද වෙන්නේ? අපේ මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. දැන් හිතන අපි ඇහෙන් දැකපු දේවල් සිහි කර කර තමයි මතකෙට ගන්න. අපි කනෙන් අහපු දේවල් ආපහු සිහි කර කර මතක් කරගන්න. නාසයට දැනිච්ච දේවල් සිහි කරලා මතක් කරගන්න. දිවට දැනිච්ච දේවල් සිහි කරලා මතක් කරගන්න. කයට විඳපු පහස ඒක අපි සිහි කරලා මතකයට ගන්න. හැබැයි වයසට යන්න යන්න අර සිහි කල්පනාව දුර්වල වෙනවා. භාවනා කරලා සිහිය වඩලා නැත්නම්, සති ඉන්ද්‍රිය දියුණු කරලා නැත්නම්, සති බලන් සති සම්බොජ්ජං ඔය විදිහට සිහිය ඉහළට වැඩෙන හැටි බුදුහාඳුරු පෙන්නනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතය තුළ සිහිය දියුණු කිරීමට උත්සාහ කරලා නැහැ, සිහිය වඩලා නැහැ, සිහිය බලවත් කරගෙන නැහැ. එතකොට මොකද වෙන්නේ? යාට වයසට යන්න යන්න සිහි කල්පනාව අඩුවේ. සිහිය දුර්වල වෙනවා. අර කය කෙස් ටික පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා, වෙන දති ඉබ්බ ශරීරයේ ලස්සන පැහැපත්කම අඩු වෙනවා. ඒ කයට අත් වෙන ඉරනම ඒ වගේම හිතට වෙන්නේ මොකද? සිහි කල්පනා දුර්වල වෙනවා වයසට යනකොට. බොහෝ දෙනෙකුට ඕක වෙනවා.
කලාතුරකින් පෙර පිනක් තිබ්බ පුණ්‍ය ශක්තිය බලවත් කෙනෙක් ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන හිටියේ නැතත් සිහි කල්පනා වයසට ගිහිලා මැරෙනකම්ම හොඳ සිහිය තිබ්බ කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් නැතික දෙනයි. ප්‍රතිශතයක්වත් වශයෙන් ගත්තොත් ඉතාම සුළු පිරිසකටයි වයසට ගියත් මරණාසන්න මොහොතේ පවා භාවනාවක් නොකර සිහිය රැකගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දිනෙකට වයසට යනකොට ඇහෙන් දැකපු දේ මේ මතක නැති වෙනවා. මේ අහපු දේ මේ ටිකකින් මං කිව්වා මට කිව්වා මං දන්නේ නැහැ කියනවා. මතක නැහැ. මේ අහපු දේ මේ මතක නැහැ. මේ කාලා බීලා මේ දැන් කෑව විතරයි ටික. මට මං කෑවේ නැහැ. මට කන්නත් නැහැ. මට කන්න දුන්නේ නැහැ කියනවා. මේ කාලා ටික වෙලා. ඉතින් දරුවෝ කියනවා ඇයි අම්මේ එහෙම කියන්නේ ඇයි තාත්තා එහෙම කියන්නේ මේ තාත්තා කෑව විතරද? මං කෑවේ නැහැ කියනවා. මතකන මේ කනෝ මේ මතකන මේ කියපු දෙක මේ අමතක වෙන දැන් කාට මොනවා හරි කිව්වා කියලා හිතමු ටිකකින් අමතකයි මං කිව්වා මං දන්නේ නැහැ කියනවා මං එහෙම කියලා නැහැ කියලා මේ කියපු එක මේ අමතක වෙනවා මේ දැකපු දේ මේ අමතක වෙනවා මේ කනෙන් අහපු දේ මේ අමතක වෙනවා මේ නාසයට දැනෙච්ච දේ ටිකකින් අමතකයි කියපු කරපු දේවල් අමතකයි එහෙනම් අපිට පේනවා මේ ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු තැම්පත් වෙන්නේ මනසේ. ඒ මනසට තියෙන රැකවරණේ තමයි අපේ සිහිය. අන්න අපි සිහිය දියුණු නොකිරීම නිසා මොකද වෙන්නේ? අර මනසට තියෙන රැකවරණේ සිහිය අහිමි වෙනකොට මතක ශක්තිය නැති වෙනවා. අපි යමක් සිහි කර කර තමයි මතකෙට ගන්න. දැන් අපි බලමු සතර සතිපට්ඨාන වඩන කෙනාට මොකක්ද වෙන්නේ? පිංගතුනි ඔබ පුරුදු වුණොත් මේ සතර සතිපට්ඨාන භාවනාවක හිත පුරුදු කරන්. එහෙම භාවනා කරනකොට කායානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨාන තුල වැඩෙන්නේ සිහිය. අපේ මනසට තියෙන රැකවරණේ වෙන සිහිය වැඩෙනවා. ඒක අපිට මේ දවසක් භාවනා කරලා මගේ දැන් සිහිය කොච්චරක් වැඩිලාද? දැන් 105ක් වැඩි වුණා. එහෙම හොයන්න බෑ. ඒකනේ සමහර මේ දවසක් දෙකක් භාවනා කරලා කෝ ප්‍රතිඵල කෝ අපිට එන අපි භාවනා කරන්නේ කියලා. කරපු භාවනාව මේ දවසට පැය භාගයක් කොයි හරි භාවනා වැඩසටහනක් ගිහිලා ඉඳගෙන ඉඳලා එතනත් වෙන මොනවා හරි කල්පනා කර කර මනස තිබිලා තියෙන වෙන දිහාක මේ දවසක් දෙකක් භාවනා කරලා කෝ ප්‍රතිඵල කියලා එහෙම ප්‍රතිඵල හොයන්න පුළුවන් කමක් නැහැ. කාලයක් මේක පුරුදු කරනකොට ප්‍රගුණ කරනකොට වඩාගෙන යනකොට අපේ සිහිය ඒ තුල වැඩෙනවා. සිහිය දියුණු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වහල ඇති ධර්මාවබෝධයේ පිණිස ශ්‍රාවකයන් වැඩි යුතු බෝධිපාක්ෂික ධර්ම 37ක් පෙන්නලා තියෙනවා. ඒවට ධර්මයේ කියන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම කියලා 37 37ක් තියෙනවා. මොනවද ඒ සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඔන්න ඔය අංග ටික. එතකොට දැන් අපි නිකමට ඔබ තේරුම් ගන්න බලන්න සිහිය දියුණු කිරීම සතිය සිහිය මේ බෝධිපාක්ෂික ධර්මවල කොයි තරම් හැම කී පොලක සඳහන් වෙනවද කියලා පටන් ගන්නෙම කොතනින්ද? සතර සතිපට්ඨාන. ඒතර සම්පූර්ණ සතිපට්ඨානෙමයි. සතර ඍද්ධිපාද ගැන කතා කරත් ඍද්ධිපාද වඩන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙ තුල පිහිටලාමයි මතක තියාගන්න. සතිපට්ඨානෙන් තොරව ඍද්ධිපාද වඩන්න විදිහක් නැහැ. ඊළඟට සතර සම්‍යප්පදාන වීරිය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ඇති කරගන්න වීරිය සිහියෙන් තමයි ඒ වීරිය පවත්න්නේ. එතන සතර සම්‍යප්පදාන වීරිය වැඩෙන්නේ සතිපට්ඨානි තුලමයි. ඊළඟට අපි පංච ඉන්ද්‍රිය ධර්ම කතා කරනකොට එතන වෙනම කතා කරනවා සති ඉන්ද්‍රිය කියලා. අපි භාවනා කරනකොට සතිපට්ඨානි වඩනකොට මේ සිහිය අපේ ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. එතන ඉන්ද්‍රිය කියලා කියන්නේ දැන් අපි කියන ඇහැ ඉන්ද්‍රිය. කන ඉන්ද්‍රියක් අපිට. නාසය ඉන්ද්‍රිය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය කියන්නේ දිව ඉන්ද්‍රිය. කය ඉන්ද්‍රිය. ඒ කියන්නේ අපේ මේ මේක බැඳිලා තියෙන්නේ. අපිට යන යන තනමන් දැන් ගමනක් ගිහින් එනවා මේක පරිස්සමට කියලා හැරගෙන තියලා යන්න බෑ.
මේක ආරක්ෂාවට කියලා කන ගෙදර තියලා යන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ශරීරයත් එක්ක බැඳිලා තියෙන මේ සම්පූර්ණ අපේ කයත් එක්ක බැඳිච්ච දේවල්. බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේන්න මේ විදිහටම ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් හැටියට සති ඉන්ද්‍රිය ඉන්ද්‍රියක් හැටියට සිහිය බලවත් වෙනවා අපිටුල. ඒ කෙනාගේ සිහි මුලා වෙන්නේ නැහැ. ඊළඟට පංච බල ධර්ම වල බුදුහාඳුර පෙන්වනවා සති බලං. ඒ සිහියම එයාට ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා තුළ ලොකු බලයක් බල ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට සති සම්බොජ්ජංගේ බොජ්ජංග ධර්ම පටන් ගන්නෙම පළවෙනි එකම සති සම්බොජ්ජංගේ සප්ත බොජ්ජංග වල පළවෙනිම එක සතර සතිපට්ඨාන සිහිය පිහිටෝලා නිවන අරමුණු කරගෙන බොජ්ජංග වඩනකොට ඒ තමයි සති සම්බොජ්ජංගේ සිහිය. ආර්ය අෂ්ටායික මාර්ගයේ එතනත් කතා වෙනවා සම්මා සති කියලා. එතකොට සතර සතිපට්ඨාන කියලා කෙලින්ම කිව්වත් සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගේ සම්මා සති ඔය කොයි විදියට කතා කරත් සිහිය දියුණු කර ගැනීමේ වටිනාකම සතර සතිපට්ඨානය තුළ සිහිය වැඩිමයි බුදුහාඳුරුයි පෙන්වන්නේ. පිංගතුනි අපි භාවනා කරලා අපි සතිපට්ඨාන ටික ටික හරි සතිපට්ඨාන භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ආනාපාන සතිය ඉරියාපත භාවනාව සම්පජන්න භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනාව නව සීවතිකේ කායනුපස්සනාවටයි භාවනා ක්‍රම ටික. ඊළඟට වේදනානුපස්සනාවේ ආයතනයේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශයෙන් විඳින් ඇති වෙන්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ඔන්න ඔය විඳීම තුල හිත පිහිටෝලා ස්පර්ශයෙන් විඳීම අනිත්‍ය වෙන හැටි මෙනෙහි කරමින් සිහිය වඩනවා. වේදනානුපස්සනාව. චිත්තානුපස්සනාව කියන්නේ අපේ හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම හොඳට සිහියෙන් දකින්න. හිත විසිරෙනවනම් විකිත්තං වා චිත්තං විකිත්තං චිත්තන්ති පජානාති. හිත හැකිලිලා තියෙනවා. ඒකත් දකින්න. රාගයෙන් යටපත් වෙලා තියෙනවා. රාග සහිත රාගයෙන් මිදිලා විතරාගං වාචිත්තං විතරාගං චිත්තන්ති පජානාති. ඊළඟට ද්වේෂයෙන් යටපත් වෙලා තියෙනවා. මේ විදිහට හිතේ ඇති වෙන සමාධියක් ඇති වුණත් උත්තරීතර තත්ත්වයටපත් වුණත් සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තන්ති පජා. මේ හිතේ ඇති වෙන හැම වෙනස්කමක්ම හොඳ සිහියෙන් දකිමින් චිත්තානුපස්සනාවේ සිහිය පිහිටෝන. ඊළඟට ධම්මානුපස්සනාව කියලා කියන්නේ පංච නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් විමසනවා. ආයතන හය මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය අනිත්‍ය ස්වභාවය දකිමින් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. සප්ත බුද්ධංග ධර්ම වඩනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට වීර්ය වඩනවා. එතකොට මෙන්න මේ භාවනා ක්‍රම ටික කායානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා කොතනින් හෝ ඔබ මේ භාවනා පුරුදු කරගෙන පටන් අරගෙන දියුණු කරගෙන යනවා නම් ඔබ තුල වැඩෙන්නේ සිහිය. සතර සතිපට්ඨානෙ වඩනකොට සිහිය වැඩෙනවා සිහිය දියුණු වෙනවා. ඔබේ සිහිය ඔබ තුල වෙනදාට වඩා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. ඒක ඔබ තුලම බලයක් බවට පත් වෙනවා. නිවන අරමුණු කරගත්ත බුද්ධංග ධර්මයක් බවට පත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංගයක් හැටියට ඔබ නිවනට යන්න ඒ සිහිය ඔබට උපකාර කරනවා. අන්න එහෙම සිහිය දියුණු වෙච්ච කෙනෙක් සිහි මුලා වෙන්නේ නැහැ මතක තියාගන්න. එයා සිහි මුලා වෙන්න තියෙන අවස්ථාව ඉතාම අල්පයි. හැබැයි එහෙම කෙනෙක් සිහි මුලා වෙන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ සිහි මුලා වෙන්නේ භාවනා නොකරපු නිසා නෙමෙයි. වෙනත් ලෙඩක් නිසා අනතුරක් නිසා ඇක්සිඩන්ට් එකක් නිසා සිහි මුලා වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔබට මේ ටික ඉතාම වැදගත් දෙයක්. ඒ තමයි පිංගතුනි භාවනා නොකර ධර්මයේ කැසිරෙන්නේ නැතුව පිං කරන්නේ නැතුව අකුසල් කර කර ඉන්න පෞකාරියෝ ගත්තොත් සමාජයේ 80ක් 90ක් මරණ මංචකේ සිහි මුලා වෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන අය ගත්තත් හොඳට සිල්වත් හොඳට භාවනා කරගෙන හොඳට ධර්මයේ දියුණු කරගෙන ධර්ම මාර්ගෙම හැසිරෙන යන අයගෙනුත් සුළු පිරිසක් හැමෝම නෙමෙයි ඉතාම සුළු පිරිසකට මරණාසන්න කාලේ සිහි කල්පනාව නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ සිහි කල්පනාව නැති වෙන්නේ වෙනත් හේතු කීපයක් මත. ඒ තමයි රෝගයක් වැළඳිලා. අපි ගමු සමහර ලෙඩ රෝග තියෙන ඔය පාකින්සන් වගේ ලෙඩ තියෙනවා. මොලේ ස්නායු මැරෙන රෝග තියෙනවා. එවැනි ස්නායු ආබාධයක් එක්ක ඇක්සිඩන්ට් එකක් වාහනයක් හැප්පිලා මොලේ
මොනවාරි ඔළුවේ ඔපරේෂන් එකක් කරන්න වෙන ඔපරේෂන් එකෙන් පස්සේ ආට සිහි කල්පනාව අඩු වෙන එක්ක මොලේ මොකක් කර ඔළුවේ ගෙඩියක් තිබිලා ඒක ඔපරේෂන් කරනවා එතකොට මේ වගේ මොනවා හරි අනතුරක් වෙන්න පුළුවන් ලෙඩ රෝගයක් වෙන්න පුළුවන් ස්නායු ආබාධයක් වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් එවැනි හේතුවක් මත සිහි මුලා වෙන්න පුළුවන් ඒක කලාවතුරකින් වෙන දෙයක් හැබැයි මතක තියාගන්න භාවනා කළ සතර සතිපට්ඨානෙ වඩලා හිත වඩපු කෙනෙක් වෙන හේතු නිසා සිහි මුලා වෙන්නේ නැහැ අර සාමාන්‍ය වයසට යන්න යන නිකන් කල්පනා වඩු වෙනවා වගේ එහෙම සිහි මුලා වෙන්නේ නැහැ හැබැයි මතක තියාගන්න භාවනා හොඳට භාවනා කරලා සිල්වත්තු ගුණවත්තු සතිපට්ඨානෙ වඩපු කෙනෙක් මරණාසන්න කාලේ සිහිය දුර්වල වෙලා හදිස්සියෙන් මැරුණත් සුගතිය අනේක එයා සුගතිය උපදිනවා යාව අපායට ඇදලා දාන්න බෑ ඒක ලස්සන දේශනාවක් තියෙනවා සෝතානු දත කියලා සූත්‍රය මේ සෝතානු දත සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි කෙනෙක් හොඳට සිල්වත්ව ධර්මිෂ්ඨව බණ භාවනා කරමින් පින්කම් කරමින් ගුණධර්ම වඩමින් මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකෙක් ඉන්නවා. එතකොට මේ ශ්‍රාවකයා හොඳට සිල්වත් ගුණවත් ධර්මයේ වඩන කෙනෙක්. යම් හේතුවක් නිසා මරණාසන්න කාලේ සිහි මුලා වෙලා එයා මැරෙනවා. දැන් යම් හේතුවක් කියලා එතන විස්තර කරේ අර වගේ ලොකු ලෙඩක් වෙන්න පුළුවන් මොළයේ හැදීච්ච මක් කර අසනීපයක් ස්නායු ආබාධයක් ඇක්සිඩන්ට් එකක් ඔළුවට හානි වෙච්ච දෙයක් කල්පනාව නැතිලා දින එහෙම හේතුවක් මතක තියාගෙන ලෙඩෙන් අපාය යන්නේ අපාය යන්නේ අකුසල් නිසා අපායගාමී අකුසල් කරලා තිබුණොත් ඒ කර්මයේ විපාකයක් හැටියට තමයි අපායගාමී කර්මයක විපාකයක් හැටියට කෙනෙක් අපායට ඇදෙන්නේ එහෙම නැතුව ලිඩකින් ආමයාට මේ ලෙඩේ හැදිච්ච නිසා මෙයා අපාය ඇති. අමයා මෙහෙම ඒ යාට ඒ ලෙඩේ තිබ්බේ නැහැ නිසා එයා අපා ලෙඩකින් අපාය යන්නේ. හැබැයි අපාය උපදින්නේ අපායගාමී අකුසල් කරොත්. ඒ අකුසල් බලවත් වුණොත්. එහෙමනම් අර දුස්සීල දුරාචාරයෙන් පවකම් කර කර පංච දුස්චරිතයේ ධර්මයක් නැතුව එහෙම ඉඳලා මරණාසන්න වෙනකොට සිහියත් විකෘති වෙලා අකුසල් බලවත් වුණොත් එවැනි අය බොහෝ දුරට අපාය වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. බුදුරජාණන් වහන්සේ වගේ අයට තමයි පෙන්වන්නේ. ඒ අය මේ සංසාරය යන්නේ සතර අපාය මහ ගෙදර කරගෙන. අපායටම නැඹුරු වෙච්ච ජීවිත ගමන් ගත කරමින් සතර අපාය වැටි වැටි සංසාරය යනවා ඒ අය. හැබැයි පින්වතුනි සිල්වත්ව ගුණවත්ව බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන හොඳට ධර්ම මාර්ගය යන කෙනෙක් අර වගේ අනතුරක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ මොකක් හරි අසනීපයක් නිසා ඔපරේෂන් එකක් කරලා එතනින් පස්සේ කල්පනා වඩු වෙලා එහෙම ඉඳලා යා මැරෙනවා. හැබැයි යා එහෙම ඉඳලා මැරුණට ජීවත් වෙලා ඉන්නකොට හොඳට සීල රැකලා තියෙනවා, හොඳට දන් දීලා තියෙනවා, හොඳට පින්කම් කරලා තියෙනවා, හොඳට භාවනා කරලා තියෙනවා, හොඳට ගුණ ධර්ම වඩපු කෙනෙක්. තාම මාර්ගඵලයක් ලැබලා නැති වුණාට ගුණ වඩපු කෙනෙක්, ධර්මයේ වඩපු කෙනෙක්, පින් කුසල් කරපු කෙනෙක්. එයා සිහිය නැතුව මැරුණත් කරපු පින නැති වෙලා නැහැ. ඒ පිනෙන් එයාව අන්‍යතර දේවනිකායක උපද්දවන පිනෙන් අරගෙන යන මේක තියෙන්නේ සෝතානු දත සූත්‍රේ සතර මේ සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. සෝතානු දත සූත්‍රේ අංගුත්තර නිකායේ සඳහන් වෙනවා චතුත්ත නිපාතේ මේ දේශනාව. සෝතානු දත සූත්‍රේ එතකොට එයා මරණින් මත්තේ සුගතිය යන හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා සාමාන්‍ය කෙනෙකුට වැඩි. මොකද අර සාමාන්‍ය හොඳට සිහියෙන් සුගතියේ හිත පිහිටවාගෙන මැරිච්ච කෙනා මරණ මංචකෙත් ආසන්න කර්මයක් හැටියට සුගතිය අරමුණු වෙලා ප්‍රතිසන්දිත පහළ වෙලා සුගතියේ පහළ වෙනකොටම දන්නවා තමන් කොහේ ඉඳන් ආවේ. මොන පිනෙන්ද මං දිව්‍ය ලෝකයට ආවේ කියලා එයයි දන්නේ. හැබැයි අර මරණාසන්න කාලේ සිහි කල්පනාව නැතුව මැරෙන කෙනා දෙව්ලොව ඉපදුනත් පෙර පිනකින් හරි කරපු පින් නිසා දිව්‍ය ලෝකෙක ඉපදුනත් තමන් පෙර කොහෙද හිටියේ මොන විදියටද මරණාසන්න උනේ ඒ මතකේ එකපාරට නැහැ. එයා දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් හැටියට බොහොම සැපසේ ඉන්නවා. පෙර මතකේ කාලයක් යනවා කියනවා. එයාට කාලයක් යනකොට සමහරවිට තනියෙන් මතක් වෙනවා කියනවා. තව කෙනෙක් ගැන බුදුහාඳුර පෙන්වන ඊ ආයට දිව්‍ය ලෝකේ දෙවි දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා එහෙනකොට මතක් වෙනවා. ආ මං දන්නවනේ මේවා. මං කවදාහරි මම මේ ධර්මයේ පුරුදු කරලා තියෙනවා මේ කතා කරන්නේ වනම් මං කවදාහරි අහලා තියෙනවා කියලා අර මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු බණහපු පුරුදු මතු එලා එනවා කියලා. ඊළඟට රහතන් වහන්සේලා
දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ට දහම් දෙසනවා. ඒ වගේ තනක බණ කියන තැනකට බණක් අහන්න ලැබුණොත් අන්න මනුස්ස ලෝකෙදි පෙර ධර්මයේ පුරුදු කරපු කෙනාට අර මතකේනවා. ඒකට බුදුහාමුදුර ලස්සන උපමාවකින්නම් පෙන්නනවා මහණෙනි මහ වනාන්තරයේ අතරමං වෙලා පාරක් හොය හොය යන කෙනෙකුට ඈතින් ඇහෙනවා බෙරහඬක්. දැන් ඔබ දන්නවා බෙරේ කියන්නේ මේ කැලේ සත්තු පාවිච්චි කරන සත්තුන්ගේ උපකරණයක් නෙමෙයි. බෙරහඬ ඇහෙනකොටම එයා අඳුන ගන්නවා ආන්න බෙරහඬක්. එහෙනම් ගමක් තියෙනවා. මම මේ අතරමං වෙලා මේ කැලේ පාරක් හොය හොය යන්නේ අන්න බෙරහඬ ඔස්සේ ගියා නම් මට රැකවරණයක් තියෙනවා කියලා. එයා බෙරහඬ ඔස්සේ ගිහිල්ලා රැකවරණේ හොයාගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වගේ තමයි හොඳට සීල රැකලා බණ භාවනා කරලා පින් කරලා ගුණ ධර්ම පුරාගෙන හිටපු කෙනෙක් යම් හේතුවකින් මරණාසන්න කාලේ සිහි මුලා වෙලා මැරෙනවා සිහිය නැතුව. අර වගේ අනතුරක් හරි අපි හිතමු සමහරලාට ඔපරේෂන් එකෙන් පස්සේ සිහිය ආවේ නැහැ. සතියක් දෙකක් දැඩි සත්කාරය හරි එහෙමම ඉඳලා යා මරණයටපත් වෙනවා. අන්තිම කාලේ යාට සිහි කල්පනාව නැතුව එයා හිටි. හැබැයි යා හොඳට පින් කරපු කෙනෙක්. එයා මරණින් මත්තේ පිනෙන් දිව්‍ය ලෝකෙක යනවා. අන්න ඒ වගේ අයට තමයි මේ බුදුහාඳුරු පෙන්නන්නේ. ඒ අයට දිව්‍ය ලෝකෙදි ධර්මයේ කතා කරනව ඇහෙනකොටම මතක් වෙනවා. මේ කියන දේවල් මං කවද හරි අහලා තියෙනවානේ. ඔය කතා කරන ධර්ම දේශනා, ඔය කතා කරන ධර්මයේ නම් මම කවද හරි පුරුදු කරා කියලා මතක් වෙනවා කියලා. එතකොට අපිට පේනවා පින්වතුනි, ඒ අය ගැන බුදුහාඳුරු මේ සෝතානුදත සූත්‍රෙ පෙන්නවා. මහණෙනි, ඒ අය ආපහු සතර අපාය පැත්තට වැටින්නේ. දිව්‍ය ලෝකෙදි ධර්මයේ මුණ ගැහෙනකොට පෙර සසර පුරුද්දත් එක්ක කල්යාණ මිත්‍ර දෙවිවරු එක්ක එකතු වෙනවා, සත්පුරුෂයන් එක්ක එකතු වෙනවා. දෙව්ලොවත් අප්‍රමාදීව බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරගෙන කොහොම හරි එතනින් මාර්ගඵලයක් ලබාගෙන ගැලවිලා යනවා. ඒ නිසා සිහිය දියුණු කිරීමේ වටිනාකම තේරුම් ගන්න භාවනා කරන කෙනාට, සිහිය දියුණු කරන කෙනාට, සතර සතිපට්ඨානෙ වඩන කෙනාට රැකවරණයක්මයි. ඒ කෙනා සිහි මුලා වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. අර වගේ යම් අනතුරකින්, ලෙඩකින්, ඇක්සිඩන්ට් එකකින් වුණොත් මිසක් එයා සීල කළා, ගුණ ධර්ම පුරලා භාවනා කරපු කෙනෙක් වෙන හේතුවක් නිසා සිහි මුලා වෙන්න විදියක් නැහැ. ඒ නිසා එයාට රැකවරණයක් තියෙනවා. හදිසිය හරි අර වගේ සිහි මුලා වෙලා මොකක් හරි අනතුරකින් ඇක්සිඩන්ට් එකකින් මැරුණත් පින් කරපු කෙනා පිනෙන් සුගතියකට ගිහිල්ලා ධර්මයේ මුණ ගැහෙනවා. බණපද ඇහෙනකොටම යාට පෙර මතකෙ මතුවෙලා එනවා, ධර්ම මාර්ගේ කරා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා, මහණෙනි ජීවත් වෙලා ඉන්නකොට සීල් රැකලා නැහැ, භාවනා කරලා නැහැ, ගුණ ධර්ම වඩලා නැහැ, සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ ගුණ ධර්ම කුත් වඩක් නැති අය. ඒ අයගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන සතර අපායට. ඒ වගේ අය වයසට යනකොට කල්පනාව නැති වෙනවා. මේ දැකපු දේ මේ අමතක වෙනවා. මේ අහපු දේවල් මේ අමතකයි. මේ කියපු දේවල් මේ අමතකයි. මේ කාපු බීපු දේවල් මේ අමතකයි. සමහරු ඇඟේ ඇඳුමක් පවා නැතුව. ඇඳුමක් ඇඳගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ වගේ ඉතාම අසරණ. හැබැයි මතක තියාගන්න පින්වතුනි, සතර සතිපට්ඨානයේ භාවනාවෙන් ලැබෙන සිහිය දියුණුවයි, පොතපත කියවලා විභාග පාස් කරලා ලබන ඒ දැනුමයි සම්පූර්ණ වෙනස්. ඔබ මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ භාවනා කරලා නැත්නම් සිහි මුලා වීමේ අනතුරු ඔබට තියෙනවා. සිහි කල්පනාව නැති වෙලා, අර තිබ්බ මතකෙ ඔක්කොම නැති වෙලා, පොඩි ළමයි වගේ වෙලා මිය යන්න පුළුවන් අන්තිම කාලේ, අර මොකුත් මතකයක් නැතුව. හැබැයි ඔබ භාවනා කරා නම්, සතර සතිපට්ඨානෙ වැඩුවා නම්, ඒ සිහි මුලා වෙන්න තියෙන අවදානම ඔබට 99%ක් මඩු වෙලා යනවා. යම් හේතුවකින් වෙනත් හේතුවක් ලෙඩක් අනතුරක් නිසා සිහි මුලා වුණොත් මිසක්. ඒ නිසා පින්වතුනි, සිහිය දියුණු කරා අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදී තමයි සතර සතිපට්ඨාන. බලන්න අර සකුණග්ගී සූත්‍රය මම ඔබට විස්තර කරලා දුන්නේ. අර පුංචි කැට කිරිල්ලිට පිය උරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණා. එතන හිටපු නිසා, එතනට ඇවිල්ලා පස්සේ හරි ආරක්ෂා වෙච්ච නිසා තමන්ගේ ජීවිතේ රැකුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිය උරුමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලැබෙන දායාදේ තමයි සතර සතිපට්ඨානෙ. මෙන්න මේ සතර සතිපට්ඨානෙ
පුරුදු කරන්න වඩන්න නුඹලට එකම නිවන් මඟ හැටියට තියෙන ආරක්ෂාව මේකයි කියේ. ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකව ඔබ උත්සාහ ගන්න. අපි දන්නවා බොහෝ පිරිසක් බණ අහන. දැන් අද වෙනදාට වඩා ධර්මය අහන්න බණ අහන්න අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ නිසා ගොඩක් මිනිස්සු බණ අහනවා. හැබැයි සමහර දවසට බණ දෙක තුන අහනයි ඉන්නවා. සමහර දවසේ මුදේ ඉඳන් හවස වෙනකන් ටීවී එක දාගෙන අද බණම යන නාලිකා කොච්චර තියෙනවද? ඉතින් channel මාරු කර කර ඒකේ බණක් අහනවා, ඊළඟ එකට දාලා බණක් අහනවා. දවසට ධර්ම දේශනා 4 5 අහපු අය ඉන්නවා. හැබැයි එහුවත් භාවනා කරන්නේ නැත්. අනේකනම් තාම අමාරුයි කියේ. බණ අහගෙන ඉන්න පුළුවන්, භාවනා කරන්න අමාරුයි. හිත පුරුදු නෑ. හිත පුරුදු කරගන්න. එතනයි අපිට රැකවන්නේ තියෙන්නේ. බණ ඇසීමත් නිවන් දොරටුවක් තමයි. පෙර සසරේ හොඳට පින් කරපු කෙනෙක් නම් අහන බණ පදිනොත් එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරපු අය ගැන අපි අහලා තියෙනවා. හැබැයි භාවනාව වර්තමානයේ අපිට මේ ධර්මයේ දියුණු කරගන්න අර අහන ධර්මයේ ගැඹුරින් අපි තුලින් මෙනෙහි කරලා භාවනා කරනවා කියන්නේ නිකන් ඇස් පියාගෙනම ඉන්න එකක් නෙමෙයි. අපි කරන්නේ මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරේ. ඒ අහන ධර්ම කරුණු තමා තුලින් ගලප ගලප තමන්ගේ ජීවිතයේ තුලින් බලනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමස විමස බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අහපු දේ අපි තුලින්ම අපිට ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධයක් හැටියට අපි තුලින්ම ඇති කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසා ඔය කියපු කාරණා ටික හොඳට ඔබේ ජීවිතයට ඇතුළත් කරගෙන සතර සතිපට්ඨාන භාවනාවක යෙදෙන්න පටන් අඩුම ගානේ ආනාපාන සති භාවනා විනාඩි 5ක් 10ක් දවසකට පුරුදු කරන්. එක්ක ශරීරයේ සතර මහා ධාතු ගැන සිහි කරන්. පිළිකුල් භාවනා, ඉරියව් ගැන හොඳට සිහියෙන් ඉරියාපත භාවනාව සම්පජන්නේ. එක භාවනාවක් හරි ටික ටික හරි ජීවිතේ පුරුදු කරන්. ඔබටම තේරේ කාලයක් යනකොට කොච්චර රැකවරණයක්ද. වෙනදට වඩා හොඳ මතක ශක්තියක් තියෙනවා. ඒ සිහිය වැඩෙනකොට මතක ශක්තිය වැඩෙනවා. ඉගෙන ගන්න දරුවන්ට, පාඩම් කරන දරුවන්ට සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ පුදුමාකාර දැනුමක්. මතක ශක්තිය මේ අහපු දේ සැනින් මතක හිටිනවා. ගුරුවරු යමක් එකපාරක් දීගන්නේ ඒ සැනින් ඒක මතකයි. ඒ සිහිය වඩලා භාවනා කරලා අන්නේ නිසා සිහිය දියුණු කරගන්න. ඉතින් ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සතර සතිපට්ඨානාදී භාවනා ක්‍රමවල යෙදෙමින් ටිකෙන් ටික පියවරෙන් පියවර හරි සිහිය දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන්, ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ තිලිනි සුබෝදා දියණිය, මෙවන් රංගන අමරසිංහ පුතණුවන්, රයන් මුණුබුර ඇතුළුේ පවුලේ සියලු දෙනා එකතු වෙලා අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. එයාගේ අරමුණ තමයි ජූලි මාසයේ 16 වෙනි දිනට 56 වෙනි ජන්මදිනයේ සමරන ජමුනි එනස්ටන්ද සිල්වා ආදරණීය පියාණන්ටත්, මැයි මාසේ 27 වෙනි දින 55 වෙනි ජන්මදිනයේ සැමරූ ආදරණීය මෑණියන්ටත්, ඒ තමන්ගේ දෙමාපියන්ගේ උපන්දින වෙනුවෙන් ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදෙම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම දේශකයන්න් වහන්සේට අපටත් ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා අපිටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ පරම්පරාගත මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන අපි පින් අනුමෝදන් කරමු. මියගිය ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයත් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා, ආශිර්වාදයක් වේවා කියලා තිරිණි සුබෝදා දියණිය
මෙවන් රංගන අමරසිංහ පුතණුවන් රයන් මුණුබුරා ඇතුළු මේ පවුලේ හැම දිනාගෙම උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් කලම් ටෙලිවිෂන් මේ සඳහන් විකාශයේ සියලු දිනාටමත් බණහපු ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.